హలో ఆయ్ బోవన్ మణిక నందా యూట్యూబ్ కుకింగ్ ఛానల్ ఎక్కడ ఓయాల విత ఆదరేం పిలిగన్నవా ఇతి మమ అది ఓయాల వెనువెన్ అరగనావే రసమ రస అంబరెల్ల చట్నీ ఎకక్ ఇతిన్ వీడియో ఎకట యన్న కలిన్ మగే యాలువంగెన్ ఇతామత ఆదరేం ఇల్లనమా మగే వీడియో ఎకట లైక్ ఎకక్ దాన్న అమతక నొకర ఏ వగేమ అలుతెన్ ఎకతు వెన కెనెక్ ఇన్నవనమ్ మగే ఛానల్ ఎక సబ్స్క్రైబ్ కరన్న బెల్ ఐకాన్ ఎక క్లిక్ కరన్న ఆల్ కేన బటన్ ఎక క్లిక్ కరన్న మమ దాన వీడియో బలన్న పులువాం ఎతకొట మమ హొందిన్ పెసును అంబరెల్ల అరన్ తీనో మెన్ మే వగే గిని టికక్ సీని మిరిస్ కుడు లును కుడు వినాగిరి సుదులోను ఇంగూరు గంబిలిస్ కురుందుపుతు කරාබුලටි එනසල් මේ ද්‍රව්‍යයන් ටිකත් මම පාවිච්චි කරනවා මුලින්ම කරන්නේ ඇඹරල ටික පිරිසුදු කරගෙන මේ වගේ පොතු ටික අයින් කරලා සෝදලා අරගෙන හොඳින් තෙත මාත්තු කරගන්නවා අපි තෙත මාත්තු කරගන්නේ වතුර මේකට පාවිච්චි නොකරන නිසා ඊට පස්සේ මෙන්න මේ වගේ සිහින් කැබලි වලට කපා ගන්න ඕනි කපාගෙන ඒ මැද කොටස අපි අයින් කරනවා අපි සිහින්ව කපාගත්ත තරමට ඇඹරැල්ල ටික ඉක්මනට තැම්බෙනවා ඇඹරැල්ල චට්නියේදී කෑලි වගේ හැපෙන්නත් තියෙනකොට චට්නිය හොඳයි ඉතින් ගත්ත සීනි ටික මම මේකට දාගෙන මෙන් මේ විදිහට හොඳට කවලම් කරලා විනාඩි 5ක් 10ක් විතර පැත්තකින් තියනවා ඊට පස්සේ මේ වගේ මැටි භාජනයක් ලිපේ තියාගෙන මම මේකට විනාකිරි කෝප භාගයක් පාවිච්චි කරනවා විනාකිරි ටික රත් වෙනකොට මම මේකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික දාගන්නවා ඒ වගේම ගත්ත ලුණු ටිකත් මම ඒකටම දාගන්නවා මිරිස් කුඩු ටික දාගෙන මම හොඳට මෙන්න මේ වගේ ඒ ටික මිශ්‍ර කර ගන්න ඕනි ඊට පස්සේ අපි කපාගත්ත ඇඹරැල්ල ටිකත් ඒ ශ්‍රීනි මිශ්‍රණය සමගම ඒ විදියට දා ගන්නවා දාලා මේ ටික හොඳට මිශ්‍ර කර ගන්න ඕනි අපි දැන් මේ වෙනකොට ලිප ඔන් එකේ තමයි තියෙන්නේ මම දැන් කරන්නේ මේ ටික අඩු ගින්දරේ හොඳින් තැම්බෙන්න තියනවා අපි මේකට වතුර බින්දුවක්වත් දාන්නේ මේ සීනි මිශ්‍රණයෙම තමයි මේ ඇඹරැල්ල ටික හොඳට තැම්බෙන්න තියන්නේ ඇත්තටම අපිට වැඩි මුදලක් දීලා කඩෙන් ඇඹරැල්ල චට්නි බෝතලයක් ගන්නවට වඩා ඇඹරැල්ල තීන කාලෙට මේ වගේ ඉතාමත් පහසුවෙන් ඇඹරැල්ල චට්නියක් අපිට ගෙදර හදාගන්න පුළුවන් මම දැන් සිහින කුඩු කරගත්ත එනසාල් කරාවු නැටි කුරුදු පුතු කුඩු ටිකත් මේකට මිශ්‍ර කරගත්තා දැන් මේක තැම්බෙද්දී එන්න අපිට මේ විදිහට ජූස් ප්‍රමාණය වැඩි වෙනවා දැක ගන්න පුළුවන් දැන් මේ බලන්න මේ ඇඹරැල්ල ටික හොඳට තැම්බිලා තියෙන්නේ දැන් අපි මේක හැමින් අඩු ගින්දරේ නොනවත්වා හැඳි ගාමින් පිස ගන්න ඕනේ නැත්තම් මේක අඩි අල්ලන්න බලන නිසා දැන් අපේ චට්නි එකේ ඇඹරැල්ල ටික හොඳින් තැම්බිලා දැන් මේ දැන් ජූස් ප්‍රමාණය අඩු වෙලා දැන් මේ චට්නි එක ගොඩක් දුරට හදලා ඉවරයි දැන් මම මේක ලිප ඕෆ් කරගන්නවා දැන් මේක හට්ටිය නිවෙනකොටත් තව චට්නි එකේ ඝනත්වය වැඩි වෙනවා දැන් මම මේ වගේම ජීවාණු හරණය කරගත්ත බෝතල් වලට රස්නේ පිටින්ම මේ චට්නි එක දාගන්නවා මේ වගේ දාගත්තම අපිට මාස 5ක් 6ක් වුණත් බෝතලේ විවෘත කරන්නේ නැතුව තියෙනකන් එළියේ තියාගන්න පුළුවන් බෝතලේ විවෘත කරාට පස්සේ අපි ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න ඕනි දැන් මම මේ බෝතලේ අතින් අල්ලන්නේ නැතුව මේ විදියට වහගන්නවා ඉතින් මම මෙතනදී කිසිම රසකාරකයක් පාවිච්චි කරන්නේ නැහැ මේ චට්නි එකට ඉතින් ඔයාලත් මේ විදියට හදලා ගෙදෙදී රස බලන්න නැවත මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඔයාලා අතර දෙන්න පුළුවන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි